හෙලෝ කොහොමද ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ හොඳින් සතුටින් ඇති කියලා මම හිතනවා ඉතින් ගොඩක් යාළුවෝ වීඩියෝ බලලා කමෙන්ට් කරලා තිබුණා ගොඩාක් ස්තුතියි ඒකට ඉතින් යාළුවෝ මගෙන් අහලා තිබුණා Q&A එකක් ගේන්න පුළන්ද කියලා ඒක නිසා අද වීඩියෝ එක Q&A යාළුව ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මට හිතුණා මුලින්ම වැඩිපුරම ප්‍රශ්න අහපු යාළුවගෙන් පටන් ගන්න ඕනි කියලා. ඒ යාළුවගේ නම තමයි හංසිකා දැඩිගම ආරච්චිගේ. ඉතින් හංසිකා වුණ ඔයාගේ ප්‍රශ්න වලට උත්තර තමයි මුලින්ම දෙන්නේ. මගෙන් අහලා තිබුණා ඉස්කෝලේ ගියේ කොහටද කියලා. ඉතින් ඉස්කෝල කීපයකටම මම ගිහිල්ලා තියෙනවා. මුලින්ම අම්බලන්ගොඩ කුලරත්න මහාවිද්‍යාලය. ඊට පස්සේ ඇඹිලිපිටිය මොරකැටිය මහාවිද්‍යාලය. ඊට පස්සේ උඩුගම්පල සෙනරත් පරණ විතාන විද්‍යාලය සහ අන්තිමට ගියේ ගම්පහයි අශෝදරා දේවි බාලිකා විද්‍යාලය. ඉතින් වැඩිම කාලයක් හිටියේ ගම්පහයි අශෝදරා දේවි බාලිකා විද්‍යාලයේ. ඒක තමයි මං ගියපු පාසල්. ඊට පස්සේ හලා තිබුණා කැමතිම සබ්ජෙක්ට් එක සහ දක්ෂම සබ්ජෙක්ට් එක මොකක්ද කියලා. ඉතින් කැමතිම සබ්ජෙක්ට් එකයි දක්ෂම සබ්ජෙක්ට් එකයි දෙකම එකක්. ගණිතය. ඒක නිසා ගණන් වලට තමයි වැඩිපුර කැමති. ගණන්කාරියෙක් නම් නෙවෙයි. ඊට පස්සේ අහලා තිබුණා කවුද හොඳම යාළුවා කියලා. ඇත්තටම හොඳම යාළුවෝ එක්කෙනෙක් නෙවෙයි මට කීප දෙනෙක්ම ඉන්නවා. ඒක නිසා වැඩිපුරම හොඳම යාළුවෝ දෙන්නා ගැන මම කියන්නම්. රජිතා විදුරන්සි සහ ඉරේෂා උදයන්දිනි තමයි. ඒ දෙන්නා තමයි හොඳම යාළුවෝ දෙන්නා. ඉතින් අදටත් එදා වගේම හැම දිගටම සැපසතුම ඉන්නේ ඒ දෙන්නා තමයි. ඉතින් ඊට පස්සේ අහලා තිබුණා මම ගියේ මොන කැම්පස් එකටද කියලා. මම ගියේ කැලණි විශ්වවිද්‍යාලයට. විශ්වවිද්‍යාලයේ කැම්පස් එකේදී මොකක්ද අමතක නොවනම සිදුවීම කියලා අහලා තිබුණා. ඉතින් අමතක නොවන සිදුවීම් නම් ගොඩාක් තියෙනවා. මම එකක් කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ කැම්පස් ගියම අපිට පුංචි රැග් එකක් හම් වෙනවා. ඉතින් ඒක හරිම සුන්දරයි ආයි මතක් කරද්දි. ඉතින් අද උනත් ඔයගොල්ලන්ට මට මෙහෙම කියන්න පුළුවන් වුණේ නිසා ඉතින් අපිට වැඩිමල් අපි අයියලා කළා අපෙන් ප්‍රශ්න අහනවා ඇවිල්ලා කැම්පස් එක ගැන ඉතිහාසය ගැන මේ වගේ ප්‍රශ්න තමයි මේ ප්‍රශ්නවල තියෙන්නේ. ඉතින් අපි ඒව හොඳට මතක තියාගෙන ඉඳලා පළවෙනි දවසේ අපිට කියලා දෙනවා. ඉතින් ඊළඟ දවසේ අපෙන් හන්දි අපිව මතක තියාගෙන කියන්න ඕනේ. ඉතින් මට සමහරලාට ඒ අහන ඒවා මතක වෙලා ඉතින් දවස් එක දිගට දවස් ගොඩක් මට ඒවට උත්තර දෙන්න සිද්ධ වුණා. ඉතින් සහ අපි කීප දෙනෙක් යාළුවෝ එකතු වෙලා අපි බලනවා අපේ ලෙක්චර්ස් ඉවර වෙච්ච ගමන් වෙන වෙන හොර පාරවල් වලින් එළියට එන්න ගෙදර එන්න. හැබැයි ඉතින් හැමදාකම ඒ වගේ දවස් වලට අපි වහු වෙලා තියෙනවා. මොකද ඉතින් අපිට කලින් අපේ අයියලා කළා යුනිවර්සිටි එකට ගියේ. ඉතින් ඒගොල්ලෝ දන්න ඒ පාරවල් ඔක්කොම. ඒක නිසා හැමදාම අපි කට්ටිය වුණා. ඉතින් ඊට පස්සේ අහලා තිබුණා මගේ පවුලේ ඉන්නේ කවුද කියලා. මගේ පවුලේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි අයියයි මමයි. ඉතින් මගේ තාත්තා නම් දැන් ජීවිතේ නැතර නැහැ. එයා 2015 තමයි නැති වුනේ. ඉතින් දැනට ඉන්නේ අම්මයි මමයි අයියයි. අයියා ලංකාවේ නැහැ. එයා ඉන්නේ ස්වීඩන් වල. එයා ඔයගොල්ලන්ට බලන්න නම් ඔයගොල්ලන්ට පුළුවන්. එයාගේ YouTube channel එකක් තියෙනවා නදීල් ඉන්ෆිනිටි කියලා. ඉතින් YouTube එකේ සර්ච් කරොත් ඔයගොල්ලන්ට පුළුවන් එයා ගැන විස්තර, ස්වීඩන් ගැන විස්තර මේ දේවල් දැනගන්න. ඉතින් ඒක තමයි මගේ පවුල විස්තර. ඊට පස්සේ අහලා තිබුණා මම කැමතිම පොත් තුනක් ගැන කියන්න කියලා. ඉතින් මම ගොඩාක් නවල්ස් කියවපු කෙනෙක් නම් නෙවෙයි. ඒත් කැමතිම පොත් තුනක් මතක් කරොත් මුලින්ම අමා වතුර කියන පොත මම මතක් කරන්න කැමතියි. මම ඒක කියෙව්වේ මම ඊළඟ කරන කාලේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ගැන, බුදු දහම ගැන, ජීවිතය ගැන පුදුමාකාර ෆීලිං එකක්, පුදුමාකාර හැඟීමක් ඇති කරපු පොතක් තමයි අමා වතුර කියලා කියන්නේ. ඉතින් එතකොට මම පුංචි ඉලෙවල් කරනවා. ඉතින් ඒ දැනිච්ච හැඟීම අදටත් වෙනස් වෙලා නැහැ. ඒක නිසා ඒ පොත ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඊට පස්සේ මම කැමති සෙන්ස් ඇන් සෙන්සිබිලිටි කියන බුක් එක ජේන් ඔස්ටන්ගේ. ඒකේ තියෙන හරිම ලස්සන කතන්දරයක් අක්කලා නංගිලා තුන්දෙනෙක් ගැන. මට ඉතින් අක්කලා නංගිලා නැහැනේ, මට ඉන්නේ අයියා කෙනෙක්නේ. හැබැයි ඉතින් ඒ බුක් එකට මම ගොඩාක් කැමති වුණා. ඉතින් ඒ වගේම තවත් විශේෂත්වයක් තියෙනවා ඒකේ. මොකද ඒ පොතේ පරිවර්තනයක් විදිහට පසුකාලීනව ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය වුණා අපේ රටේ. ඒකේ පුංචිම නංගිගේ කැරක්ටර් එක මට කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් හරිම සතුටින් තමයි ඒ අවස්ථාවට මුහුණුනේ. ඉන්සයිඩ් බුක් එකත් මට ගොඩාක් වැදගත්. ඉතින් ඊට පස්සේ මම මේ දවස්වල කියවන පොතට ගොඩක් කැමති ඒක තමයි මේ තියෙන්නේ.
ඉතින් ඊට පස්සේ යාළුවෝ අහලා තිබුණා ස්ටඩි ටිප්ස් ටිකක් කියලා දෙන්න කියලා. ඉතින් මම දන්නේ නැහැ මම පාවිච්චි කරපු දේවල් ඔයගොල්ලන්ට හරියයිද කියලා. මොකද එක එක අය පාඩම් කරද්දි මතක හිටින විදිහ වෙනස්නේ. ඉතින් ඔයගොල්ලෝ හපු නිසා මම උත්තරයක් දෙන්නම්. ඒක කියන්න කලින් කියන්න ඕන, ඉතින් පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ මට ගොඩක් ඉගෙන ගන්න ලොකු ආසාවක් නැත්තක් තිබුණේ නැහැ, ඌමනාවක් තිබුණේ නැහැ. ඉතින් මම රඟපාන්න ආවේ ළමා නිලයක් විදිහට පුංචිම කාලේදී. ඉතින් ඒ කාලේ ඒ ටෙලි නාට්‍ය ටෙලිකාස්ට් වෙනකොට යාළුවෝ ගොඩක් මාව දැන අඳුර ගන්නකොට මටම හිතුණා නෑ නෑ මම කොහොම හරි මගේ ස්ටඩීස් හොඳට කරගන්න ඕනේ කියලා. මොකද පන්ති අන්තිමය වෙනකොට එහෙම චුට්ටක් රැජ්ජයි. ඉතින් කොහොම හරි මම කරේ. මම පන්තියේ ඉන්නකොට ටීචර් ගන්නදි හොඳට අහගෙන ඉන්නවා, වෙන දේවල් වලට අවධානය යොමු කරන්න නැතුව හොඳටම අහගෙන ඉන්නවා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ මම මගේ ෂෝට් නෝට් බුක් එකක් හදාගන්නවා. ඒ බුක් එක හරියට අර ඩ්‍රීම් බුක් එක වගේ අපිට ඕන වෙලාවක බලන්න හිතෙන, කියවන්න හිතෙන, ළඟ තියාගන්න හිතෙන විදිහේ බුක් එකක්. ඒ විදිහට තමයි මම මේ බුක් එක හදාගත්තේ. ලස්සන පෑන් පාවිච්චි කරලා, ලස්සන ස්ටිකර්ස් පාවිච්චි කරලා. ඉතින් ඒ වගේ තමයි මගේ ෂෝට් නෝට් බුක් එක මම හදාගත්තේ. ඒ එදා උගන්නපු ටික ගෙදර ඇවිල්ලා ෂෝට් නෝට් එකක් හදාගන්නවා. ඉතින් ඒක තමයි අන්තිමේදී, කියන්නේ විභාගෙට කලින් එක්සෑම් වලට කලින් දවසේ මම කියවන්නේ අන්නේ මගේ ෂෝට් නෝට් බුක් එක. එතකොට මට අවශ්‍ය වුණේ නැහැ අර අපේ අනිත් පොත් ඔක්කොම දිග අරගෙන ඒවා බලන්න. මට එහෙම ඕනුනේ නැහැ. මොකද මට බලන්න ඕනුනේ මගේ ෂෝට් නෝට් බුක් එක විතරයි. හැබැයි ඒක කරන්න නම් පන්ති ටීචර් ගන්නකොට හොඳටම අහගෙන ඉන්න ඕනේ, නැත්නම් ඉතින් ටිකක් අමාරු වෙනවා. ඉතින් මන් දන්නේ නැහැ ඔයගොල්ලන්ට මේක කොච්චරක් දුරට හරියයිද කියලා. මේක මම පාවිච්චි කරපු ක්‍රමයක්. ඉතින් හැම සබ්ජෙක්ට් එකකටම ඒ වගේ ෂෝට් නෝට් බුක් එකක් මම හදාගත්තා. පුළුවන් නම් ඔයගොල්ලොත් කරලා බලන්න. ඒ වගේම ඊට පස්සේ තව යාළුවෙක් අහලා තිබුණා අලුතෙන් ගීතයක් ගායනා කරේ නැද්ද කියලා. ඉතින් මේ වෙනකොට මම ගීත කීපයක් ගායනා කරලා තිනවා. මුලින්ම ගායනා කරේ කිචි බිචිට ගී ගයන් කියන ගීතය සෙන්ටිග්‍රේඩ්ස්ලත් එක්ක. අවුරුදු කාලෙදී ඕගොල්ලන්ට ගීතය ඇහෙනවා, රූ වරුණා ගීතය. ඉතින් ඊට පස්සේ මන් තව දුර තනියම යන්න වර්ණ ටෙලිනාට්‍ය තේමා ගීතය, ඊට පස්සේ රෙඩ් ලයිට් කියන ටෙලිනාට්‍ය, සීෆ්ලික්ස් ප්ලැට්ෆෝම්කින් ඕගොල්ලන්ට නරඹන්න පුළුවන් ඒ ටෙලිනාට්‍ය, ඒ ටෙලිනාට්‍ය තේමා ගීතයක් මම ගායනා කරා. ඉතින් අලුත් ගීතයක් ඕගොල්ලන්ට අහන්න දකින්න ළඟදිම ලැබෙයි. මම ඒ ගැන විස්තර ඕගොල්ලන්ට පස්සේ කියන්නම්. ළඟදිම ඔයගලන්ට මගේ අලුත් ගීතයක් අහන්න දකින්න ලැබේ. ඒක බලමු පස්සේ. ඊට පස්සේ තවත් යාළුවෙක් මගෙන් අහලා තිබුණා මම මෙඩිටේෂන් කරනවාද කියලා. ඔව් මම මෙඩිටේෂන් කරනවා. ඉතින් යාළුවෝ අහපු ප්‍රශ්න ගොඩකට අද උත්තර දුන්නා. ඔයගලන්ට පුළුවන් තාත් ඒ වගේ ප්‍රශ්න අහන්න, ඔයගලන්ට මගෙන් අහන්න, දැනගන්න තියෙන ප්‍රශ්න අහන්න ඔයගොල්ලෝ කමෙන්ට් එකක් විදිහට තියන්න ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් මේ ප්‍රශ්න වලටත් උත්තර අරගෙන ඉන්න. ඉතින් ආයෙත් දවසක ඔයගොල්ලන්ත් එක්ක කතා කරන්න මේ විදිහට එනකන් අද යන්නයි ලැස්ති වෙන්නේ. ඔයගොල්ලෝ සතුටින් ඉන්න.